සමහර බලතා වෙලා පාදෙනවා අපේ ආන්දරට ගොහන් සෙලට ප්‍රයාකරණ කිවතාවක් කරන්න බින්දුමනි ඔබතුමාලට අපි තමයි ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ආශිර්වාදය අපිට ලබා දෙන්න කියලා අවසරයි අපේ ආන්දරට ගොහන් සරණං ගච්ඡාමි යන්ත කැමර පස්සට ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි මුලින්ගේත වැඩි වැඩියෙන් වැඩසටහනට ආරේක ශක්තිය මානසික ශක්තිය යෝධ බල යෝධ ශක්තිය දීර්ඝායුෂ සම්පන්නියම ලැබේවායි ප්‍රාර්ථනා කරමි ගරුතරේ මහා අංගරත්නයේ කෙටි සත්පිවිදේ ශරණයක් පවත් නමෝ තස්සේ භගවතු අද අපි සිදු දෙනා මහා ගුණයන් වශයෙන් පිටුමල්ලා කන්‍යාසරණ සංඝයා වහන්සේ සහ අනිකුත් ආත්මනායකයන් වහන්සේ ඉස්ලාජිල අපින්නේ අපේ නිමල් ලංසා ලැබිටුමාට ඒ ආශිර්වාද ලබා ගන්න කොට මේ පැත්තට ගන්න එවගේ මීටත් එවගේම අපිට අතිශය වැදගත් වෙන්නේ සංවිධායක ධුරයට පත්ුණු ඔබේ ආදරණීය දේශපාලන නායකත්වයේ තමන්ගේ දැක්ම අනුව ආදරය කරන්නේ ජනතාවට මෙසිල් රාජපක්ෂ මැතිතුමන් ආදරය කරන්නේ දැක්මක් එක මේ ජනතාව ඉදිරියට අරගෙන යන්න පුළුවන් ශක්තියක් ඔහුට තිබෙන නිසා ඔහු එක බැඳලා මේ පළාත සංවර්ධනය කරමින් ජාතික තරලයට එන්න පුළුවන් ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒකම ආර්ථික අඩුතම මාත්‍ය කරු බැසිල් රාජපක්ෂ මැතිතුමා බස්නාහිර පළාත් සභා මැතිවරණය පවත්වන්න විසුරුවන්න දින දෙක තුනකට පෙර කටනායක ගුවන් තොටුපළට මට එන්න කියලා ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවිධායකම බාර දීලා කිව්වේ දිස්ත්‍රික්කයේ පුරා මේ මැතිවරණ ව්‍යාපාරය මේවන්න දිස්ත්‍රික්කයේ පුරා සංවර්ධන කටයුතු කරන්න කියලා. ඒ අනුව තමයි අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමටත් ආර්ථික අඩුතම මාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමටත් අනුව අද දිස්ත්‍රික්කයේ පුරා වැඩ කරන්න පුළුවන් ආකාරයට දිස්ත්‍රික් කාර්යාල තුනක් මම මේ දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කරගෙන යනවා. එකක් මම මීගමු ප්‍රදේශයේ විශේෂයෙන් මීගමුව කටාන මූලික කොටගෙන ඊයේ දිස්ත්‍රික් කාර්යාල පිටෙව්වා. අද දවස තුළ වත්තල ජායල මාර බියගම කැලණිය මේ ආසන පහ සම්බන්ධීකරණය කරන්න පුළුවන් ස්ථානෙට මාබෝලේ මේ ස්ථානයේ අද කාර්යාලය පිටෙව්වා. ඒකම අපි අද දවල් වරු අපි බලාපොරොත්තු වෙනවා දිවුලපිටිය මීදිගම මිනුවන්ගොඩ ආසන සම්බන්ධීකරණය කරන්න කාර්යාලය අද විවෘත කරනවා. එතකොට මම හිතනවා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තුල ආසන 10ක් ආසන 13න් ආවරණය වෙනවා මේ කාර්යය. ඒ නිසා අද මේ සුබ මොහොතින් අපි පටන් ගත්ත මේ කාර්යය තුළ ජනතාවට සේවාව කරන්න පුළුවන් ස්ථානයක් මේ අද පිටුවේ. මොකද ආශ්චර්ය කරනවා කිව්වම සමහර විපක්ෂය ඉනා වුණා. නමුත් අධිකරු ජනාධිපතිතුමා ඒ කිව් ආකාරයට මුලින්ම මේ රටේ අස්සක් මුල්ලක් නැර මේ රට සංවර්ධනය කරන්න ඕනේ කියන මේ මයින්ද චින්තන ඉදිරි දැක්මට අනුව මගනගම ව්‍යාප්තිය ගෙනල්ලා මේ රටේ ග්‍රාම සේවසන් 14000ක් ආවරණය වෙන පරිදි සෑම ආසනෙම ගම් 36000 නියෝජනය වෙන පරිදි සංවර්ධන ක්‍රියාවලියක් කළා. ඒක තමයි ආරම්භය. ඊට පස්සේ ගෙනාවා ගමනගම ව්‍යාප්තිය.
ගමනාගම ව්‍යාප්තිය තුලින් ගමේ ඉන්න ප්‍රභුවරු මහජන නියෝජිතයෝ ගමේ ඉන්න සිවිල් සංවිධාන මේ සියල්ල ඒට අබද්ධ කරලා ගමේ තියෙන ප්‍රධානම අඩුපාඩු මොකක්ද කියන එක අඳුර ගන්න කිව්වා. ඒ අනුව අඳුරගත්තු විදුලිය දිගු කිරීම වෙන්න පුළුවන්, ජනනල එළියෙන් වෙන්න පුළුවන්, කෘෂි වාරි මාර්ග වැඩක් වෙන්න පුළුවන්, පාරවල් කොන්ක්‍රීට් කිරීම වෙන්න පුළුවන්. සෑම ගම් 14,000ක්ම මේ රටේ ගම් 36,000ක්ම ආවරණය ප්‍රති සංවර්ධන කාර්යයක් කළා. එන ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා සංඝ 1177 තුලම කළා ඒ කාර්යය බාරේ. ඊට පස්සේ අධිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සපිරි ගමක් සුපිරි රටක් වැඩසටහන යටතේ පළාත් ඒකාබද්ධ කරන පළාත් පළාත් යාවෙන මාර්ග සංවර්ධන කිරීමේ ව්‍යාප්තිය පටන් ගත්තා. යටතේ සෑම ආසනයකම කිලෝමීටර් 25ක් අවමේ සංවර්ධන කාර්යයන් පටන් ගත්තා. ඒ යටතේ මුළු රටේම කිලෝමීටර් 8000 ගණනක් ඇදුවා. ගම්පහ දිස්ත්‍රික්කයේ තුලත් සෑම ආසනයකම කිලෝමීටර් 25ක සංවර්ධන ව්‍යාප්තියක් ගියා. මේ මම කියාගෙන ඉන්නේ මේ ආසියාවේ ආශ්‍රය බාට මේ රට ගෙනියන්නේ කොහොමද කියන එක අධිකරු ජනාධිපතිව. ඊට පස්සේ අපේ ගම්පහ දිස්ත්‍රික්කය ගැන අපි කතා කළොත් මේ ව්‍යාප්ති සියල්ල ඒ ආකාරයෙන්ම ඒ ග්‍රාම සේවා සංඝල සිදු වුණා. ආසන සංවිධායකවරු සහ පළාත් පාලන නියුතිය සම්බන්ධ කරගෙන ඊට පස්සේ ආර්ථික අඩුත අමාත්‍යකරු බැසිල් රාජපක්ෂ මහත්මයා රන්නාරණ ව්‍යාප්තිය ගෙනාවා. රන්නාරණ ව්‍යාප්තිය තුළින් ගම්පහ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතේ විශේෂයෙන් පළාත් ආයතනවල පළාත් පාලන ආයතනවල කරන්න බැරි, ප්‍රාදේශ සභාවට කරන්න බැරි, නගර සභාවට කරන්න බැරි ඉතාමත් දිගු මාර්ග කොන්ක්‍රීට් කිරීම කාපට් ව්‍යාප්තිය පටන් ගත්තා. ගම්පහ දිස්ත්‍රික්කය ගැන විතරක් මම දැන් කතා කරන්න, ගම්පහ දිස්ත්‍රික්කය තුළ විතරක් සෑම ආසියෙම තවත් කිලෝමීටර් 30-35 සංවර්ධනය කිරීමේ යටතේ පටන් ගත්තා. ඊට පස්සේ රන්නාරණ දෙක ව්‍යාප්තිය තුළින් මොනවද කළේ? විශේෂයෙන් අපි අම්මලා යන මාතෘ සායන ටික විශේෂයෙන් අපේ නීතිඥ පුෂ්පා රාජපක්ෂ මැතිණිය දැක්කා. අපේ අම්මලා යන මාතෘ සායනවල තමන්ගේ වෛද්‍ය කටයුතු කරගන්නවත් මූලික පාසුකම් ටික නැහැ, වැසිකිළියක් නැහැ, ඒ කැඳයින නෝනා එක්කෙන මහත්තයාට ඉඳගන්න පුටුවක් නැහැ. එනිසා මේ කඳුනගත්තු ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා පුෂ්පා රාජපක්ෂ මැතිණියත් සියලුම ආසනවල මාතෘ සායන අවමේ පාක් සංවර්ධනය කිරීමේ ව්‍යාප්තිය පටන් ගත්තා. වත්තල ආසන තුනක් පටන් ගත්තා. ඊට පස්සේ මේ රටේ විශේෂයෙන් තියෙන්නේ බෝන ඕන රෝග අලුත්ම දේ. බෝන ඕන රෝග වැඩි නිසා සර්ව සුවතා මන්ත්‍රීරු සෑම ආසනෙම දෙක ගාණ ඉදි කරගෙන යන වත්තල ආසනෙත් එකක් ඉදි කළා. එක හැමිල්ටන් ඇල සංවර්ධනය තුලත් තව එකක් ඉදි කළා. ඊළඟ ආර්ථික අඩුත අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා රන්නාරණ ව්‍යාප්තිය තුලින් ගම් වතුරේ පාලනය, මොකද එතුමා මේ දිස්ත්‍රික්කයට ආවට පස්සේ විශාල ලෙස වැසි කාලයකදී විශාල ලෙස මේ ප්‍රදේශය යට වුණා. එනිසා ගම් වතුර පාලනය කිරීමේ ක්‍රමවේදයේ වත්තල ආසනෙන් පටන් ගත්තම දිස්ත්‍රික්කය තුලම කළා. පානීය ජල ව්‍යාප්ති ටික පටන් ගත්ත අත්තනකොළේ අත්තනකොළ වයින් කැලණිගල ව්‍යාප්තිය මාවේ ව්‍යාප්තිය තුලින් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන 13ට ජලය ලබා දීමේ වැඩසටහන පටන් ගත්තා. රන්නාරණ ව්‍යාප්තිය තුලින් රන්නාරණ දෙක ව්‍යාප්තිය තුලින් සෑම ප්‍රජා ශාලාවක්ම සංවර්ධනය කිරීම, සෑම පෙර පාසලක්ම සංවර්ධනය කිරීම පටන් ගත්තා. ඊට පස්සේ රන්නාරණ තුන ව්‍යාප්තිය තුලින් ආපහු පටන් ගත්තා සෑම ආසනයකම ප්‍රාදේශ සභාවට ආපහු වදන්න බැරි දිගු මාර්ග විශාල ප්‍රමාණයක් තිබ්බා. වත්තල ආසනය ඇතුළු දිස්ත්‍රික්කයේ ආසන 13ම ඒ ව්‍යාප්තිය අද වෙති යන ඉතින් විශාල වැඩ කොටසක් අධිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට ආසියාවේ ආශ්‍රය කරා යද්දී, මොකද මේ නගර විතරක් සංවර්ධනයලා මදි, මේ ගමේ තියෙන ගමේ සියලු දේවල් සංවර්ධනය එන්න ඕනේ, ගමේ ඉන්න පුද්ගලයා සංවර්ධනය එන්න ඕනේ, පවුල ගොඩ නැගෙන්න ඕනේ, ගම ගොඩ නැගෙන්න ඕනේ, නගරේ යදෙන්න ඕනේ, රට යදෙන්න ඕනේ. එතකොට තමයි ආසියාවේ ආශ්‍රය කරා යන ගමන මේක යනවා. ඉතාම මොකද අද තමුන්නාසලා දන්නවා ලංකාවේ සතර දිග් භාගයේ කොහේ ගියත් අද පාරවල් ටික හොඳයි. එනිසා මමත් අද සන්තෝෂ වෙනවා අධිකරු ජනාධිපතිතුමාගේ වැඩසටහනට, ආර්ථික අඩුත අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ වැඩසටහනට විශාල දායකත්වයක් දක්වන්න පුළුවන් පුද්ගලෙක් වීමට මට වාසනාව ලැබුණා. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ විතරක් නෙමේ, බස්නාහිර පළාත විතරක් නෙමේ, දිස්ත්‍රික්ක දායක පාරවල් කාපට් කිරීම කොන්ක්‍රීට් කිරීමේ ව්‍යාප්තිය තුළ පහුගිය අවුරුදු දෙකම අර කාලය තුළ කිලෝමීටර් 2600ක් මේ රටේ සංවර්ධන ක්‍රියාවලියට මට දායකත්වයේ පෞද්ගලිකව දක්වන්න පුළුවන් වුණා. එනිසා අධිකරු ජනාධිපතිතුමාටත් ගරු ආර්ථික අඩුත අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් මම ස්තුතිවන්ත දෙන්න ඕනේ. මගේ දක්ෂතාවයේ දැනගෙන තමයි දිස්ත්‍රික් සංවිධායකව දුන්නේ. හැබැයි දිස්ත්‍රික් සංවිධායකන් දුන්නා ඉන්නවා, දිස්ත්‍රික් කාර්යාලයක්වත් ඇරියේ නැහැ.
නමුත් මම දිස්ත්‍රික් කාර්යාල තුනක් ඇරියා. ඇරලා මේ තුලින් මේ දිස්ත්‍රික්කේම ආවරණය වෙන පරිදි දිස්ත්‍රික්කේ ජනතාවගේ ප්‍රශ්න වලට අහුම් ගන්න. මොකද මේක මැති වෙන්නෙන් පස්සේ වාල යන කාර්යාල නෙමෙයි. මැති වෙන්නෙන් පස්සේ මේ කාර්යාල තුනම පවත්වනවා. තමුන්නාංශලාගේ මොකද මම පාර්ලිමේන්තුවේ ඉන්න තේපා තව චන්ද අතරප්පා පිල්ලන්න තියෙනවා. එනිසා ධාල යන්න බෑ. එනිසා මේ ආසන සියල්ල සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයට යටතේ මෙතෙක් කල සිටකොලා තවත් ඉදිරියට ඉදිරි කරන බවත් මම තමුන්නාංශලා ඉදිරියේ ප්‍රකාශ කරන්න ඕනේ. මොකද මම පොඩි දැනකින් මේ දේශපාලනේ පටන් ගත්තේ ඕගොල්ලෝ දන්නවා මීගමු කියන්නේ හැමදාම UNPA දින්න ආසනයක්. හැමදාම 25යි 35යි ඉස්සර ගම්පා දිස්ත්‍රික්කයේ ආසන 13 ගැන අපි රැස්සින් වලට ගියාම අනුර මන්නානායක මැතිතුමා නැත්නම් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය කියන්නේ මේ ආසන දෙක පරදිනා මොකද්ද මීගමුවයි වත්තලයි. හැමදාම ගණන් හදන්නේ එහෙම. නමුත් එහෙම කවුරු හරි අද ගණන් හදනවද? අද අද කාටත් එහෙම ගණන් හදන්න බෑ. පෞගිය පළාත් පාලන අපේ නගරාධිපතිවත් ඉන්නවා මේ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් විතර ජයග්‍රහණය කරපු ආසනේ බවට අපි මීගමුව පත් කළා. නිසා මේ වරත් අපි මීගමුව ආසනේ වැඩි ඡන්ද 40,000කින් ජයග්‍රහණය කරනවා. මේ මැතිවරණයේදී ගම්පා දිස්ත්‍රික්කයේ අපේ ඉලක්කය එමතුමනි ගියපාර අපේ සම්දායට 6,24,000 ඡන්ද වැටුණා. බුලත් කොලේට එක්සත් ජාතික පක්ෂයට 2,34,000 ඡන්ද වැටුණා. අපි වැඩි ඡන්ද 390,000 ජයග්‍රහණය කළා. ආර්ථික කටයුතු මාත බැසිල් රාජපක්ෂ මැතිතුමා මට සංවිධායකතුමාට සියලු දෙනාට පළාත් පාලන නිරතන ගෙනලා මොනවද කිව්වේ? මේ පාර අඩුම ඡන්ද 850,000 ගන්න ඕනේ කියලා. විශාල යටතල පාසලන් සංවර්ධනය කරන විශාල ප්‍රමාණයක් ඉතුරු වෙලා නැහැ. ඒ සියලු කාර්යයන් නිල් රූපසිංහ මැතිතුමා එක්ක අත්වල් බැඳගෙන, ජානක සූර්ය බණ්ඩාර එක්ක අත්වල් බැඳගෙන අපි ඒ කාර්ය කරනවා කියන එක අද වත්තල ආසනේ තුලින්ගෙන මම පොරොන්දු වෙනවා. මොකද වත්තල ආසනේ මීරිගම ආසනයක විශාල වැඩ කොටසක් කරන්න නැහැ. දියුලපිටිය ආසනය වගේ විශාල වැඩ කොටසක් කරන්න නැහැ. දොම්පිය ආසනය වගේ විශාල වැඩ කොටසක් නැහැ. ඉතාමත් අල්ප ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙන්නේ. පොඩි පොඩි ප්‍රශ්න තියෙන්නේ මේක අපිට විසඳන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා මීගමුව තුල නාගරික මන්ත්‍රීවරයා වෙලා, නගරාධිපති වෙලා, පළාත් සභා මන්ත්‍රී වෙලා, ඇමති වෙලා තමයි මේ ගමන එන්නේ. එකපාරක් එක කාලයක් තිබ්බ ඇමතිවරේ මට නගර සභාවට ඉල්ලනවා, පළාත් සභාවට යනවා. පළාත් සභාව ඉල්ලනවා නේද? ඇයි? මොකද මීගමුව දිනන්න කවුරුත් නැහැ මන්නේ. එකපාරක් ජනාධිපති වෙන්නේ මීගමුව 10,800 පැරදිලා පළාත් සභාවට ගිහිල්ලා අවුරුද්දෙන් ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත ආපහු පළාත් නගර සභාවට ගියා. ගිහිල්ලා ඒක ජයග්‍රහණය කළා. එතකම් පක්ෂේ තීන්දුවක් ගත්තා මම දිනනවාද පරදිනවාද කියලා බලලා තමයි මන්ත්‍රීවරයා පත් කරන්නේ කියලා. නමුත් මම ඉල්ලා අසල සතියින් සන්දේ ආශිර්වාදෙන් ලිම දුන්නා. මම දින්නත් පරදුනත් ආපහු වෙන්නේ නැහැ කියලා ඒ අභියෝගේ බාරගත්තා. එසේ අභියෝග බාර ගැනීම කිසිම අපහසුතාවයක් නැහැ අපිට. අපි උදේ ඉඳලා ඕගොල්ලෝ දන්නවා උදේ පාන්දර 4 ඉඳලා අවුරුදු 20ක් මේ රටේ සංවර්ධන ක්‍රියාවලියට පැය 18ක් 19ක් වැඩ කරන පුද්ගලෙක් විදියට මාව කවුරු දිස්ත්‍රික්කෙන් ඇව්වත් වැඩක් කරන මිනිහෙක් විදියට තමයි හඳුන්වන්නේ. මොකද අපි කාර්ය බාරය කරන මාව අම්බෙන්න ඕන නම් පාන්දර පහට මීගමට එන්න ඕනේ නේද? වත්තල නම් පාන්දර නැගින්න අඩුයි. මම දන්නවා මම එකපාරක් කියලා ඡන්ද කළා දුන්නා. පාන්දර නැගින්නේ නැහැ වත්තල ටිකක් නේද? මම ආපුවමත් නැහැ, අපේක්ෂකයොත් නැහැ. මම ඇවිල්ලා මාසේ කාමාරක් බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ වත්තල මාබෝල් නගර සභාව හැමදාම UNPA දිනන්නේ. මේක ජයග්‍රහණය කළ දෙන්න කිපා නීල් මාත්‍යෙක් එකතු වෙලා වත්තල මාබෝල් නගර සභාව අවුරුදු 54කට පස්සේ ජයග්‍රහණය කළා දුන්නා. අවුරුදු 54කට පස්සේ එහෙම කළේ ජයග්‍රහණය කළේ නිකන් නෙමෙයි, ඇවිල්ලා පුළුවන් තරම් වැඩ කරලා ආසනේ සාමියවට ආසන වලින් ණයටි කියන්නේ හැමදාම මම ඊරුදා ඇර සෑමදාම උදේ 8:00 ඉඳලා 10:00 මම්පට වෙලා කල් දැම්මා මේට වත්තලට. මොකද උදේම ඉස්සර මම ණයට දැම්මේ 8:00 ඉඳලා 10:00 කළා දිනවා. මීගමේ අය ඉඳලා 8 දක්වා ඉන්නවා. එනිසා ඕනම ප්‍රශ්නයක් තමුන්නාංශලා ප්‍රදේශයේ සංවර්ධනයක් එව නැත්නම් වෙනත් කාර්යයක් සඳහා මම හැමදාම ඉන්නවා ඉරුදා නැතුව. තමුන්නාංශලා ඇවිල්ලා ප්‍රදේශයේ ගැටළු විසඳන්න මට උදව් කරන්න කියලා ඉල්ලා සිටිමින් මගේ ආරාධනා පිළිගනි අරගෙන මෙම ස්ථානට පැමිණි අපේ වරාය මාමාර්ග මාහිත්‍යවත් අමාත්‍ය පොයිත අපේ ගුණවර්ධන මැතිවරණ මාගේ විශේෂ ස්තුතියක් පින්නමන්න ඕනේ. මොකද අපේ බැසිල් රාජපක්ෂ මගේ ආදරණීය නායකයාගෙන් ආපුවමත් මට කිව්වේ එතුමාව ගෙන්න ගන්න, එතුමා ඉතාමත් හොඳ කතාවක් කරයි කියලා. එනිසා තමයි එතුමාට ආරාධනා කළේ. එනිසා අපේ නිමල් ලංසා අමතිතුමා මේ වත්තල එතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරයා හැටියට අද මේ කාර්යාලය විවෘත කළේ අපි කිසි කෙනෙකුට අමතක නොවන දවසක්. අවුරුදු 66ක අභිමානවත් නිදහස සමරන වේලාවක තමයි නිමල් ලංස අමතිතුමා මේ දිස්ත්‍රික් කාර්යාලය ජනතා සේවය වෙනුවෙන්
ආරම්භ කළේ. අද වගේ ඓතිහාසික දිනයක ඔබ අප බලාපොරොත්තු වෙන. ඔබ අප හැම දෙනාම නොයසිල්ලෙන් බලාගෙන ඉන්න මේ පළාත් සභා මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ තමුන්නාන්සේලාගේ ජනතා වරප්‍රසාදයෙන් මේ ලැයිස්තුවේ වැඩි මනාප ලබා ගන්න නිමල් ලංස ඇමතිතුමා ඒක අනිවාර්යෙන් ඉටු කරනවායි කියන එක අපිට කිසිම සැකයක් නෑ මිත්‍රවරු. නිමල් ලංස ඇමතිතුමා කියලා කියන්නේ ගම්පහට සීමා වෙච්ච කෙනෙක් නෙමෙයි. එතුමා අපේ කළුතර දිස්ත්‍රික්කයේ ඒ විතරක් නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කයේ ඒ විතරක් නෙමෙයි අපේ පටමතකුණා මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මගේ සහෝදර අරුන්දික මන්ත්‍රීතුමා එතුමාගේ දිස්ත්‍රික්කෙත් ගිහිල්ලා මේ බස්නාහිර පළාත් සභාවෙන් තමයි මේ මාර්ග සංවර්ධනයට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා දුන්නේ. එතුමා වැඩ කරන ඇමතිවරේ එතුමා තරුණ දේශපාලන නායකයෙක් එතුමාට වැඩවල ඉලක්ක සහගත ලෙස තමන්ගේ වැඩේ අවසන් කරන්න තීන්දුව తీරන ගන්න පුළුවන් කෙනෙක්. නිමල් ලංස ඇමතිතුමනි මම ජනාධිපතිතුමාත් එක්ක මගේ දේශපාලන ජීවිතේ හැමදාම මම නිදහස් උත්සවයට සහභාගී වෙනවා. ලංකාවේ කොහේ තිබුණා ඒ නිදහස් උත්සවයට අනිවාර්යයෙන්ම ගිහිල්ලා සහභාගී වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ ඉපදිච්ච රෝහිත අබේගුණවර්ධන නිදහස් උත්සවයේ පැත්තකින් තියලා ආවේ නිමල් ලංසගේ තියෙන මනුස්සකමට ඔව්ව ජයග්‍රහණය කරන්න කියන පණිවිඩය අද අපි තමුන්නාසල ඉදිරිය ලබා දෙනවා මිත්‍රවරු. අපිට අවශ්‍ය කරන්නේ මේ වගේ දේශපාලන. අද ඕනේ වරන්න එතුමා දැන් අපි හිටපු ගමන් කතා කරනවා අරුන්දික් කෝල් එකක් දුන්නම අන්සා මේ ආවල් වැඩේ කරගන්න ඕනවා කියලා කිව්වම කිසි ප්‍රශ්නයක් නැහැ උදේ 6ට එවන්න කියලා. ඒ මට හිතුණා ආපහු වැරදිලා කියුණා කියලා. දැන් උදේ 6ට උදේ 6ට ඉන්නවා කියනවා PRD ගේ ඔෆිස් එකේ. දැන් සමහර වෙලාවට අපි යවන මිනිහා ගිහිල්ලා යන්නේ 7ට. අමතිතුමා 6ට ඉන්නවා ඒතර. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ තමන් ළඟට එන කෙනාගෙන් සේවයක් ඉටු කරගන්න. තමන්ට රස්තියාදු නොවි සේවය ඉටු කරගන්න බලාපොරොත්තු වෙයි. බොරු පොරොන්දු දෙන දේශපාලනේ මිනිස්සු ඉවත් වෙනවා. මිනිස්සුන්ට කරන්න පුළුවන් දේ කරන්න බැරි දේ බැහැයි කියලා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්න පුළුවන් දේශපාලකයෝ තමයි අද මේ රටේ අනාගතයට උරුමකම් කියන්නේ. ඒ මනුස්සකම හඳුනන ඒ කරන්න පුළුවන් දේ කරන තමන්ගේ දේශපාලන ජීවිතේ තමන්ට ලැබුණු තනතුරෙන් හරියට වැඩ කරපු ජනතාව ආදරය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ ලාබාලම දේශපාලඥයා නිමල් ලංස ඇමතිතුමා කියන එක අද අපි බොහොම අවිවාදයෙන් මතක් කරන්න පුළුවන් මිත්‍රවරු. උගේ ජයග්‍රහණය කරන තමුන්නාන්සල සැක හිතන්නේ. එතුමා නායකයන්ට ගරු කරන කෙනෙක්. එතුමා මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාට බොහොම ලෙන්ගතු. එතුමා කියන්නේ මොකක්ද? ලංස ඇමතිතුමා මේ දේ කරන්න කියනකොට අත් දෙක මුස්සලා මම ලෑස්ති ජනාධිපතිතුමනියකට. එතුමා ලොකු ආශිර්වාදයක් තියෙනවා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගෙන්. එතුමාට ඒ ආශිර්වාදය මේ ගම්පහ දිස්ත්‍රික් නායක ආර්ථික සංවර්ධන අමාත්‍ය අද මුළු රටේම ආර්ථිකයේ ගොඩනගන බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ ආශිර්වාදය ලැබෙනවා. අපේ පාර්ලිමේන්තුවේ කැබිනට් එකේ ඉන්න අමතිවරුන්ගේ ආශිර්වාදය ලැබෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආශිර්වාදය ලැබෙනවා. වත්තල තමුන්නාසලගේ නායකයා නීල් රූපසිංහ මැතිතුමාගේ ආශිර්වාදය ලැබෙනවා. අද මේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොතනක ගිහිල්ලා කතා කරුවා? කොයි කොනට ගිහිල්ලා කාටද අපි දැන් ඡන්ද දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා කියනකොට බුලත් කොලේට මනාපේ ගහලා ඒ මනාපෙත් එක්ක ළඟම මනාපයක් නිමල්
ලංසට තියෙනවයි කියන එක අද දිස්ත්‍රික්කයේ හඳක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. දේතුමා ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා එක්ක දීපු ගමනක් යනවා.